මම සුසිල් සෝමරත්න කොළඹ විශ්වවිද්‍යාල වෘත්ති සමිති බලමණ්ඩලයේ සභාපතිවරයා. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන නොවන කාර්යමණ්ඩලයේ වැඩවර්ධනයට අදට දින 65ක් සම්පූර්ණ වෙනවා. නමුත් මේ දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ රජය කිසිදු උත්සාහයක නිරතන බවක් අපිට පේන්නේ නැහැ. මේ වැඩවර්ධනය නිමා කිරීම සඳහා ඔවුන් දිගින් දිගටම උත්සාහ කරන්නේ වැඩවර්ජනයේ සිටින නිලධාරීන්ට අපේ සේවකීන්ට යම් යම් ආකාරයක තර්ජනයන් සිදු කරමින් මේ වැඩවර්ජනය දිගින් දිගටම දිග්ගස්සන වැඩපිළිවෙල කියලා තමයි අපිට පේන්නේ. ඒ සඳහා අපිට ලොකු සැකයක් තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කරන්න මේ සභාපතිවරයා පෞද්ගලික අංශයත් සමග ඩීල් එකක ඉන්නවද කියන එක පිළිබඳව අපිට බරපතල සැකයක් තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි සඳහන් කර යුතුයි අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු වෘත්තීය සමිති නිලධාරීන් එකම මේසයකට ඇවිල්ලා මේ සාකච්ඡා වට කීපයක් පවත්වලා මේ වැඩවර්ධනය හෙට අවසන් කරනවා කියලා තීරණය කරපු අවස්ථා දෙකේදීම මේ සභාපතිවරයා වර්තමාන විශ්වවිද්‍යාලව ආචාර්ය සමිති සම්මේලනයේ එහෙම නැත්නම් පූටයිකේ වර්තමාන නිලධාරි මණ්ඩලයේ ලියුමක් ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් මේ වැඩවර්ජනය අවසන් කිරීමේ තීරණවලට අකුල් හෙළනු ලැබුවා. ඒ හැම අවස්ථාවකම ඔහු යොදාගත්තේ පූටයිකේ ලියමන තුලින් ආචාර සමිති සම්මේලනය මෙම දීමනා ලබා දෙනවාට විරුද්ධයි කියන එක සමාජගත කිරීමයි. ඒ හරහා ඔහු බලාපොරොත්තු වෙනවා අපේ වැඩවර්ධනයට සහ අපේ ඉල්ලීම් වලට ආචාර සමිති සම්මේලනයේ විරුද්ධයි කියන මතය සමාජගත කරලා ඔවුන් අතර සහ අප අතර ගැටුමක් ඇති කරලා ඒ තුලින් ඔවුන්ගේ වර්තමාන සිහින සැබෑ කරගන්න. මම හිතනවා මේ වෙලාවේ අපි සභාපතිවරයාට ප්‍රකාශ කළ යුතුයි ඔබගේ සාධනීය මැදිහත් වීමක් නැතිව ආයතන ප්‍රධානියා හැටියට මේ වැඩපිළිවෙල මේ වැඩ වර්ජනය අවසන් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. ඒ සඳහා ඔහුට තියෙන වගකීම ඔහු හරි හැටි තේරුම් ගන්නේ නැතුව ඔහුට ගැති යම් යම් විශ්වවිද්‍යාල පරිපාලනය යොදාගෙන විභාග ආදිය නිල නොවන මට්ටමින් පවත්වලා ඔහු සාර්ථකයි කියලා කියන්න යම් ආකාරයක උත්සාහයක නිරත වෙනවා. ඒක අපි ඇත්තටම පිළිකුලෙන් හිතුව හෙලා දකිනවා. මේ පවත්වන විභාග මේ පවත්වන දේශන කිසිදු පදනමක් නැති කිසිදු ප්‍රමිතියක් නැති විභාග කියන එක අපි මේ අවස්ථාවේදී අවධාරණය කරන්නට ඕනේ. ඒ විභාගයක පැවතිය යුතු රහස්‍යභාවය හා නීත්‍යානුකූලභාවය බරපතල ලෙස උල්ලංඝනය කරලා තමයි ඔවුන් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා දීලා මේ විශ්වවිද්‍යාල සක්‍රියයි කියන බවට පවතින බවට ඔප්පු කරන්න මේ ගන්න උත්සාහය ඉතාමත් නිර්ලජ්ජිත උත්සාහයක් කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නටම ඕනේ. ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙන ඇති මේ විදිහට රජයට ඔහු සාර්ථක නිලධාරියෙක් බව පෙන්නලා ඔහුගේ ඉදිරි අනාගත සිහින සැබෑ කරගන්න. අපි අහලා තියෙනවා ඔහු විදේශීය තානාපති සේවයට යොමු වෙන්න තව මාස දෙකකින් විතර පස්සේ ඔහුගේ විශ්‍රාම ජීවිතයේ අරමුණු වහාම ඒ වගේ තැනකට ගිහිල්ලා තමන්ගේ අනාගත සිහිනය සැබෑ කරගන්න. ඒ සඳහා ඔහු සක්‍රීය ඒ වගේම ක්‍රියාශීලී පුද්ගලයෙක් විදිහට රජයට ඒත්තු ගන්නන්න තමයි මේ ආකාරයේ වැඩපිළිවෙළවල් යොදාගන්නේ කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අනිත් එක තමයි අපි මේ වෙලාවේ කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ අධ්‍යයන දීමනාව පිළිබඳව කතා කරන්න. නමුත් මේ ආචාර්ය සමිති සම්මේලනයේ කතා කරන විදිහට අධ්‍යයන දීමනාව තුලින් සාමාන්‍ය ආධුනික ආචාර්යවරයෙකුට 100%-114ක වැටුප් වැඩිවීමකුත් ඒ වගේම මහාචාර්යවරයෙකුට 100%-209ක වැටුප් වැඩිවීමකුත් සිදු වෙලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යයන නොවන කාර්යමණ්ඩලයේ හැටියට අපි කරන මේ ඉල්ලීම 112ක වගේ ඉතාමත්
පුංචි ප්‍රතිශතයක්. ඒ තුලින් සාමාන්‍ය සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභය රුපියල් 2700ක් වගේ මුදලක්. ඒ මේ වගේ කුඩා මුදලක් ඉල්ලලා මාස දෙකක් තිස්සේ මේ විදිහට තමන්ගේ වර්ජනේ නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉන්න නිලධාරීන්ටද මේ ආකාරයට මේ අය ගහන්නේ කියන එක පිළිබඳව අපි අපේ කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.